අයිබෝන් සුබදවසක්. අද වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්නේ 10 ශ්‍රේණියේ 4 වෙනි පාඩමේ පළවෙනි අභ්‍යාසය ද්විපද ප්‍රකාශන පාඩමේ. ද්විපද ප්‍රකාශන පාඩමේ මුලින්ම දීලා තියෙනවා පහත් දක්වන ද්විපද ප්‍රකාශනවල ගුණිතය ප්‍රසාරණය කරන්න කියලා ද්විපද ප්‍රකාශන දෙකක් අපි ගුණ කරමු. මේකේ ක්‍රමය ඉගෙනගෙන තියෙන පාඩමේදී අපි පළවෙනි කොටස හදමු. පළවෙනි කොටසේ දීලා තියෙනවා x ධන 2යි x ධන 2යි x ධන 2යි x ධන 2යි. ඔක ප්‍රසාරණය කරද්දී ඉස්සෙල්ලා ගුණ කරන්න ඕනේ අපි x x ධන 2කින් ඊට පස්සේ ධන 2 x ධන 2කින් එහෙම ගුණ කළොත් x වරක් x කියන්නේ x වර්ගය x වරක් 2 කියලා කියන්නේ 2x දෙවරක් x කියන්නේ 2x දෙවරක් 2 කියන්නේ 4යි. එතකොට අපිට මෙන්න මේ සජාතීය පද දෙක එකතු කරගන්න පුළුවන්. x වර්ගය ධන 2x ධන 2x කියන්නේ ධන 4x ධන 4. ওই විදිහට තමයි මේකේ උත්තරේ අපිට ගන්න වෙන්නේ. මේ අපි හැදුවේ a කොටස. b කොටසට යං b කොටස වලට දීලා තියෙනවා x ঋণ 3යි x ঋণ 3යි x වලින් x ঋণ 3 ගුණ කරනවා. ඒ වගේම ঋণ 3ෙන් x ঋণ 3 ගුණ කරනවා. එහෙම ගුණ කරද්දී ඉස්සෙල්ලම x වර්ගය ঋণ 3යි x ঋণ 3යි x ঋণයි ঋণයි දන්න නිසා මෙතන 3 වරක් 3 9යි. x වර්ගය ঋণ 3යි ঋণ 3යි එකතු කරාම ঋণ 6යි x ධන 9 කියලා පිළිතුර ගත්තනම් හරි. a b කොටස c කොටස. c කොටස කියනවා 2x ධන 3 ගුණ කරන්නලු x ධන 2කින් 2x ගුණ කරමු x ධන 2කින් ධන 3 ගුණ කරමු x ධන 2කින්. එතකොට 2x x වලින් ගුණ කරාම 2x වර්ගය 2x 2කින් ගුණ කරාම 4x ධන 3 x වලින් ගුණ කරාම ධන 3i x 3 වරක් 2 කියන්නේ 6යි. සජාතීය පද සුළු කරගමු 2x වර්ගය ධන 4x 3x කියන්නේ 7i x ධන 6. ওই විදියටයි c කොටසට උත්තරේ එන්නේ. ඊට පස්සේ d කොටස. d කොටසේ ඉස්සෙල්ලම 2π ගුණ කරමු p ඍණ 3. ඊට පස්සේ ඍණ 5 ගුණ කරමු p ඍණ 3. 2π වරක් p කියන්නේ 2π වර්ගය. ඊට පස්සේ ඍණ 6i p. ඍණ 5i p. ඍණයි ඍණයි දන්න නිසා ධන 15. සජාතීය පද සුළු කරමු 2π වර්ගය ඍණ 11i p ධන 15 කියලා උත්තරය ගත්තනම් හරි d කොටසට. e කොටස e කොටස දීලා තියෙනවා 3x වලින් 3x ධන 1 ගුණ කරන්න ඕනි. ඊට පස්සේ ඍණ 1ෙන් 3x ධන 1 ගුණ කරන්න ඕනි. 3x වරක් 3x කියන්නේ 3 වරක් 3 9යි. එහෙනම් 9i x වර්ගය. ඊට පස්සේ 3x වරක් ධන 1 ධන 3x. ඍණ 1 වරක් 3x කියන්නේ ඍණ 3x. ඍණ 1 වරක් ධන 1 ඍණ 1යි. එහෙනම් එතන ධන 3x ඍණ 3x සයින් කරලා දාන්න පුළුවන් අපිට. එතකොට 9i x වර්ගය ඍණ 1 කියලා සුළු කරා නම් හරි. e කොටසට උත්තරේ. ඊට පස්සේ යන් අපි f කොටසට. f කොටසේ ඍණ 3x වලින් ඉස්සෙල්ලාම ගුණ කරන්න තියෙනවා 2x ඍණ 3y. ඊට පස්සේ ධන 2කින් ගුණ කරන්න තියෙනවා 2x ඍණ 3y. ඍණ 3x වලින් 2x ගුණ කරමු. 3 වරක් 2 6යි 1 ඍණ x වර්ගය. ඊට පස්සේ ඍණයි ඍණයි ධන 3 වරක් 3 9යි xy කියලා දාන්න පුළුවන්. ධන 2 වරක් 2x ධන 4යි x. දෙවරක් ඍණ 3y කිව්වම ඍණ 6y. එතන ඊට වඩා සජාතීය පද නැහැ නේද? සජාතීය පද සුළු කරන්න තියෙන ඔච්චර තමයි. එහෙනම් ඔහොමයි උත්තරේ තියන්න වෙන්නේ. f කොටසට ඊට වඩා සුළු කිරීමක් නැහැ. එන අවසාන උත්තරේ. අපි යමු ඊළඟ කොටස් වලට. g කොටස. g කොටස දෙනවා 2y ධන b 3y ධන 2b වලින් ගුණ කරන්නලු. ඉස්සෙල්ලම 2y ගුණ කරමු 3a ධන 2b වලින්. ඊට පස්සේ ධන b ගුණ කරමු 3a ධන 2b වලින්. සුළු කරද්දී දෙවරක් 3 කියන්නේ 6යි. a වරක් a වර්ගය ධන දෙවරක් 2 4යි 4ab. එතකොට මෙතන ධන 3ab ධන 2b වර්ගය කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ මෙතන උත්තරේ එන්නේ 6a වර්ගය ධන 7ab ධන 2b වර්ගය. ඔය විදියටයි උත්තරේ එන්නේ. ඊළඟ කොටස h කොටස. 3x කියන එකෙන් ගුණ කරමු 4ix ධන 3y. ඊට පස්සේ ඍණ 5y වලින් ගුණ කරමු 4ix ධන 3y. ගුණ කරද්දී 3 වරක් 4 කියන්නේ 12යි. 12ix වර්ගය ධන 3 වරක් 3 9යි. එහෙනම් 9ixy. ඍණ 5 වරක් 4 20යි. 20ixy. ඍණ 5 වරක් 3 15y y වර්ගය කියලා දාන්න පුළුවන්.
මෙතන 12x² පදයේ වෙනම තියාගන්න ඕයි. ධන 9xy තියෙනවා, ඍණ 20xy තියෙනවා. අපි සුළු කරමු 9xy ඍණ 20xy කිව්වම ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න වෙනවා. එතකොට 11xy ලොකු එකේ ලකුණ ඍණ. ඊට පස්සේ ඍණ 15yy වර්ගය ඔය විදියට තමයි h කොටස හදාගන්න වෙන්නේ අපිට. i කොටස දීලා තියෙනවා ඍණ 3p වලින් ගුණ කරන්න තියෙනවා 3p ඍණ 2q. ඒ වගේම ධන 4q වලින් ගුණ කරන්න වෙනවා 3p ඍණ 2q. ගුණ කරමු. මෙතන ඍණයි ධනයි නිසා අපිට ඍණ දාන්න පුළුවන් 3 වරක් 3 9යි 9ip වර්ගය. ඍණයි ඍණයි ධන වෙනවා 3 වරක් 2 6යි pq. 4q 3ip ගුණ කරන්න තියෙනවා. එතකොට 4 වරක් 3 කියන්නේ 12යි. එහෙනම් 12ipq කියලා දාන්න පුළුවන්. ඒ වගේම 4iq 2iq වලින් ගුණ කරන්න තියෙනවා ධනයි ඍණයි නිසා ඍණ 8iq වර්ගය කියලා දැම්මම නම් හරි. මෙතන සුළු කරමු ඍණ 9ip වර්ගය. ඒ වගේම 6ipq 12ipq තියෙන හින්දා අපි 얘 දෙන්නව සුළු කරගමු 18ipq කියලා. දෙන්නම දන්න නිසා ධන ලකුණමයි එන්නේ. 얘 දෙන එකතු වෙනවා 8iq වර්ගය අන්තිමට ලියලා තියෙනවා. හරි. ඔය විදිහටයි i කොටස සුළු කරන්න ඕනේ. ඊළඟ කොටස j. ඍණ 7k වලින් ගුණ කරමු 3k ධන 4l. ඊට පස්සේ ගුණ කරමු ඍණ 5l වලින් 3k ධන 4l. ගුණ කරමු 7 වරක් 3 කියන්නේ 21යි. හැබැයි ඍණ 21. k වර්ගය k k ගුණනම් k වර්ගය ඍණ 7 වරක් 4 28යි kl. ඍණ 5යි ධන 3යි ගුණ වුණාම ඍණ 15යි kl එතන. අන්තිමට ඍණයි ධනයි ඍණ 4 වරක් 5 20යි 20l වර්ගය. ඔය විදිහට එන්නේ ඍණ 21යි k වර්ගය දාගන්න වෙනවා. ඍණ 28යි kl ඍණ 15යි kl දෙන්නම ඍණ දෙන්නම එකතු කරමු. එකතු කරලා ඍණ ලකුණ දාමු. 8යි 5 එකතු කරා 13න් 3 එකක් ඉතුරුයි 2යි 1යි 3යි 1යි 4යි එතන 43ක් එනවා. නේද? 43යි kl ඍණ 20යි l වර්ගය. ඔය විදිහටයි j කොටස අපිට සුළු කරන්න වෙන්නේ. j කොටස. අපි යමු k කොටසට. k 4m ගුණ කරන්න තියෙනවා 4m ඍණ 3n වලින්. ඊට පස්සේ ඍණ 3n ගුණ කරන්න තියෙනවා 4m ඍණ 3n වලින්. 4m 4m ගුණ කරමු. 4 4 16යි. 16 m වර්ගය. ඍණයි ධනයි ගුණ කරාම මෙතන ඍණ 4 වරක් 3 12යි. 12 mn කියලා ලියන්න පුළුවන්. ඍණයි ධනයි ඍණ 3 වරක් 4 12යි. ඒකත් 12 mn. අන්තිමට ඍණයි ඍණයි ධන 3 වරක් 3 9යි. 9යි n වර්ගය. මෙතන 16m වර්ගය පදය වෙනම. ඒ වගේම ඍණ 12mn ඍණ 12mn කියන්නේ ඍණ 24mn ධන 9in වර්ගය අන්තිමට. අපි හැදුවේ අපි k කොටස l. l කොටස දීලා තියෙනවා ඉස්සෙල්ලාම 5x ගුණ කරන්න ඕනි. 5x ඍණ 2y වලින් ආයෙත් තියෙන එකමයි නේද? 5x ඍණ 2y 5x ඍණ 2y වලින් ඍණ 2y වලිනුත් 5x ඍණ 2y ගුණ කරන්න වෙනවා. 5x 5x ගුණ කරාම 25x වර්ගය. ඍණ 5 වරක් 2 කියන්නේ 10යි xy. ඍණ 5 වරක් 2 10යි xy ආයෙත් ඍණයි ඍණයි ධන 4y වර්ගය. 10xy 10xy එකතු කරමු 25x වර්ගය ඍණ 20 xy ධන 4y වර්ගය කියලා උත්තරේ ගත්තනම් l කොටස හරි. ඊළඟ කොටස m. m වල විශේෂත්වය තමයි ඔයාට දීලා තියෙනවා භාගිකුත් එක්ක නේද? භාගයයි x වලින් ගුණ කරන්න තියෙනවා 2x ධන 3y. ඒ වගේම ධන y වලින් ගුණ කරන්න තියෙනවා 2x ධන 3y. අපි ගුණ කරමු. 2x දෙකෙන් එකෙන් ගුණ කරද්දි 2 2 කැපිලා යනවනේ. ඒ කැපිලා යන නිසා අපිට මෙහෙම ලියන්න පුළුවන් x වර්ගය කියලා මුලින්ම. x වර්ගය දෙකෙන් එකත් එක්ක 2 කැපිලා යනවා ගුණ කරද්දි. ඊට පස්සේ ධන 3 බෙදීම 2යි. 3 බෙදීම 2යි xy. ඒ 3 බෙදීම 2යි එන්නේ 1 වරක් 3 කියන්නේ 3යි. හරය 2 තියෙනවා. එහෙමයි 3 බෙදීම 2යි කියලා ආවේ. ඊට පස්සේ ධන 2යි xy. ඊට පස්සේ ධන 3y වර්ගය. ඔය විදිහට නෙන්නේ සජාතිය පද තියෙනවා. දැන් මෙතන සජාතිය පද සුළු කිරීමක් තියෙනවා. ඔය සුළු කිරීම කරන විදිහ මම වෙනම හදලා පෙන්වන්නම් ඔයාට. දැන් දෙකෙන් තුනත් එක්ක අපි එකතු කරන්න එපා දෙකයි කියන එක නේද? දෙකයි කියන්නේ එකෙන් දෙකයිනේ සාමාන්‍යයෙන්. අපි ඒක මෙහෙම හදාගමු.
දෙකෙන් තුන එකතු කිරීම මේක දෙක කරගන්න එපා හරිය දෙකෙන් හතර කියලා එහෙම හැදුවොත් එහෙම දෙකෙන් හතයිනේ උත්තරේ නේද ඒක වෙනම මං හදලා පෙන්නුවේ වාට මේ භාග සුළු කිරීම හරලා දන්නවනේ විදියට හදන්න තියෙන්නේ දෙකෙන් හත එතකොට එන්නේ දෙන එකතු කරාම එහෙනම් එහෙම ලියමු x වර්ගය එකතු කිරීම දෙකෙන් හතයි xy ධන 3y වර්ගය කියලා දාගත්තා නම් ඔන්න හරි m කොටසට උත්තරේ ඊට පස්සේ n කොටස ඒකෙත් භාග තියෙනවා 3න් 1p ගුණ කරන්න තියෙනවා 3න් 2p ඍණ 4න් 3යි q වලින් ඊට පස්සේ 2න් 1q ගුණ කරන්න තියෙනවා 3න් 2p ඍණ 4න් 3යි q වලින් ගුණ කරමු අපි මෙතන කැපෙන්නේ නැහැ නේ සාධක නේද පළවෙනි එකේදී 1 වරක් 2 2යි 3 වරක් 3 9යි එහෙනම් 9න් 2p වර්ගය දෙවෙනි එක ඍණ ධනයි ඍණයි නිසා ඍණ ඒකනම් ගුණවෙද්දී 3යි 3යි කැපිලා යනවා මම මෙහෙම කරන්න 1 වරක් 4 නේ එතකොට එන්නේ 4න් 1යි pq 4න් 1යි pq ඊට පස්සේ ධන ධනයි ධනයි නිසා ධන දෙකෙන් එකයි කිව්ව 3න් 2යි p වලින් ගුණ කරන්න එපා. ඒක 2යි 2යි කැපිලා යනවා. එතකොට මොකද වෙන්නේ? 3න් 1යි q වෙනවා. pq වෙනවා නේ. 3න් 1යි pq වෙනවා. p තියෙනවා q තියෙනවා. අන්තිමට ඍණ එතන නම් කැපෙන්නේ නැහැ. 1 වරක් 3 3යි 2 වරක් 4 8යි 8න් 3යි q වර්ගය එනවා. හරි දැන් ওই මැද තියෙන පදින සුළු කරගන්න වෙන්නේ. 4න් 1කුයි 3න් 1කුයි තියෙන්නේ. එකක් ධන එකක් ඍණ. ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න වෙනවා. ලොකු එක 3n එකනේ 4n එකට වඩා 3n එක ලොකුයිනේ මම 3n එකෙන් 4n එකක් අඩු කරලා බලනවා මේක මම විරම හදලා මම දාගන්න හදන්නේ 12න් හදා ගන්න පුළුවන් නේ 4 වරක් 3 12යි 4 වරක් 1 4යි 3 වරක් 4 12යි 3 වරක් 1 3යි කියලා ඔහොම හදා ගන්නවා 12n එකයි අවසාන උත්තරේ 12න් 4න් 12න් 3ක් අඩු කරා අපි ඊට පස්සේ 9n 2යි p වර්ගය ලියාගෙන ඒක සුළු වෙන්නේ නැහැ වෙන ඒවා එක්ක මේ මැද තියෙන පද දෙක සුළු කරගන්න අපි ගත්ත 12n 1යි කියලා. හැබැයි 12n එකට ලොකු එකේ ලකුණ වෙන ධන ලකුණ ඉන්න ඕනේ. ධන 12n 1යි pq ඍණ 8n 3යි q වර්ගය කියලා උත්තරේ ගත්තනම් හරි n කොටසට. ඊළඟ කොටස. මේකේ අවසාන කොටස o. o එකේ දීලා තියෙන්නේ 3x ධන 4y ගුණ කරන්න πa ධන 3b වලින්. අපි 4y කියනකත් ඒකෙන්ම ගුණ කරමු. පයි ධන 3යි b. එහෙම ගුණ කරද්දී 3 වරක් 5 15යි 15යි ax කියලා දාගමු. 3 වරක් 3 9යි. එහෙනම් 9යි bx කියලා එනවා මෙතන. ඊට පස්සේ ධන 4 වරක් 5 කියන්නේ 20යි. 20යි ay කියලා එනවා. අන්තිමට 4 වරක් 3 කියන්නේ 12යි. 12යි by කියලා එනවා. සුළු කරන්න බෑ. මොකද එකක්වත් සජාතිය පද නැහැ. ax bx ay by වෙනස් පද තියෙන්නේ නේ. ඒ නිසා ඔය විදිහටම තමයි අවසන් උත්තරේ තියන්න වෙන්නේ. හරි. අපි යන් දෙවෙනි ගානට. මේ පළවෙනි ගානේ කොටස් ටික අපි හදුවේ. දෙවෙනි ගාන කියනවා ඍජු කෝණාංශාකාර පිට්ටනියක දිග මීටර 2යි ඒ ධන 7යි ලු. මම උන පිට්ටනියක් ඇඳගත්ත මේ වගේ ගානක් රූපසටහනක් ඇඳලා හදන එක හොඳයි. දිග දීලා තියනවා 2යි ඒ ධන 7යි කියලා. පළල 2යි ඍණ 3යි. මම පළලක් දාගන්නවා 2යි ඍණ 3යි කියලා. හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? වර්ගඵලය a අසුරෙන් සොයන්නලු. වර්ගඵලය හොයද්දී වර්ගඵලය හොයන්න සූත්‍රයක් තියෙනවා ඍජු කෝණාශ්‍රයක නම් දිග ගුණ කිරීම පළල එතකොට මේකේ දිග කියන්නේ 2යි ඒ ධන 7යි පළල කියන්නේ 2යි ඒ ඍණ 3යි ඔය දෙන්න ගුණ කරගමු ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය හොයන විදියෙන් හදුවා නම් හරි 2යි ඒ වරක් 2යි ඒ ඍණ 3 ධන 7 වරක් 2යි ඒ ඍණ 3 2යි ඒ වරක් 2යි කියන්නේ 4යි ඒ වර්ගය ඍණ 2 වරක් 3 කියන්නේ 6යි එහෙනම් 6යි ඒ ධන 7ක් 2 කියන්නේ 14යි 14යි a ඍණ 7ක් 3 කියන්නේ 21යි එහෙනම් 4යි a වර්ගය ඍණ 6යි a ධන 14යි a කියන්නේ ධන 8යි a අන්තිමට 21 ඔය විදිහටයි ඒ කොටසට උත්තරේ එන්නේ ඔය අපි හැදුවේ දෙවෙනි ගාන අපි යමු තුන්වෙනි ගානට තුන්වෙනි ගාන කියනවා පියුමි සමචතුරස්‍රාකාර මල් පාත්තියක් සෑදුවාය පියුමි හදන්නේ සමචතුරස්‍රාකාර මල්පාත්තියක් නැගණිය හදන්නේ ඍජු කෝණාශ්‍රාකාර මල්පාත්තියක් නැගණියගේ මල්පාත්තියේ දිග පියුමිකේ මල්පාත්තියේ පැත්තක දිගට වඩා මීටර 3ක් වැඩි වන අතර අපි දැන් පියුමිකේ මල්පාත්තියේ පැත්තක දිග දන්නේ නැහැ හැබැයි මේ ගානේ දීලා තියෙනවා පියුමිකේ මල්පාත්තියේ පැත්තක දිග මීටර x ලෙස ගන්න කියලා නේ ඒ නිසා අපි දාගමු
පියුමිගේ මල්පාතිය පැත්තක තිබුණ x කියලා දාගත්තා. හරි. දැන් ඊළඟ දත්ත ටික පියුමිගේ මල්පාතිය පැත්තක දිකට වඩා මීටර 3ක් වැඩිලු දිග. එතකොට මේකේ දිග වෙන්නේ x + 3යිනේ. මීටර 3ක් වැඩි නිසා එහි පළල පියුමිගේ මල්පාතිය පැත්තක දිකට වඩා මීටර 2ක් අඩුයි. එතකොට පළල වෙන්නේ x -2යි. මීටර 2ක් අඩුයි. පියුමිගේ මල්පාතියේ පැත්තක දිග මීටර x ගැන හරි අපි හැම ගත්තා. නැගණියගේ මල්පාතියේ දිග සහ පළල සොයා. ඔන්න මන් දිගයි පළලයි හොයලා තියෙන්නේ දැන්. දිගයි පළලයි ඕනනම් වෙනම ලියලා තියමු. නැගණියගේ මල්පාතියේ දිග වෙන්නේ x - 3යි. ඒ වගේම පළල වෙන්නේ x -2යි. ඔන්න මේ දෙක ලිව්වා. වර්ගඵලය මෙන්න මේ විදිහට ප්‍රකාශ කරන්න ඕනලු. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් විදිහට තියන්න කියලා කියන්නේ. හරි. අපි එහෙනම් වර්ගඵලය හොයන්න අර ඉස්සෙල්ල කරපු වැඩේම කරමු. වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. දිග කියලා කියන්නේ x - 3යි. පළල කියලා කියන්නේ x - 2යි. x ගුණ කරමු x - 2න් - 3 ගුණ කරමු x - 2න්. x වර්ගය - 2x - 3x - 6යි. සුළු කරමු x වර්ගය - x - 6. ඔය විදිහට තමයි අවසාන උත්තරේ ගන්න වෙන්නේ අපිට තුන්වෙනි ගානට. අපි ඉක්මනින් යමු හතරවෙනි ගානට. හතරවෙනි ගාන කියනවා ළමයෙක් එකක් රුපියල් x පගින්න වූ නාරංගිරි ඒ සංඛ්‍යාවක් මිලදී ගන්නවලු. නාරංගිරි ගන්නේ මෙහෙමයි. එකක් රුපියල් ඒ බැගින් හතරවෙනි ගාන කියනවා ළමයෙක් එකක් රුපියල් x පගින්න වූ නාරංගිරි ඒ සංඛ්‍යාවක් මිලදී ගන්නවලු. මෙහෙමයි නාරංගිරි ගන්නවා කියන්නේ. එකක් රුපියල් x බැගින් නාරංගිරි ඒ සංඛ්‍යාවක් ගන්නවා. ඉන්පසු නාරංගිරි ප්‍රමාණයෙන් තුන් ගුණයක ඇපල් ගෙඩි ප්‍රමාණයක්. ඇපල් ගෙඩි ගන්නේ නාරංගිරි ගත්තේ ඒ නම් ඒ වගේ තුන් ගුණයක්. 3යි ඒන. එතකොට ඇපල් ගෙඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට සූදානම් වේ ඇපල් ගෙඩියක මිල නාරංගිරියක මිල මෙන් දෙගුණයක. කියන්නේ x නෙවෙයි ඒක 2x දෙගුණයක් කියලා කියලා තියෙන්නේ. ඔන්න ඇපල් ගෙඩි ගත්ත විදිය. මම ඒක දාගත්තා. ඊට පස්සේ කියනවා ඇපල් මිලදී ගැනීමට යන වියදම සඳහා ප්‍රකාශනයක් ඒ සහ x අසුරෙන්. ඇපල් ගෙඩියක මිල 2x 3y සංඛ්‍යාවක් ගන්නවා. එහෙනම් පළවෙනි කොටසට උත්තරේ ලියන්න පුළුවන් අපිට 3y ගුණ කිරීම 2x වලින්. 3y ගුණ කිරීම 2x කියන්නේ 6i ax කියලා ලිව්වනම් පළවෙනි කොටසට උත්තරේ හරි. දෙවෙනි කොටස. දෙවෙනි කොටසදී මෙහෙම දෙයක් කියනවා. මිලදී ගන්නා ඇපල් ගෙඩි ගණන තවත් 5කින් වැඩි කරනවා. මිලදී ගන්නා ඇපල් ගෙඩි ගණන තව 5කින් වැඩි කරනවා. ඒ කියන්නේ 3y කියන එක තව 5කින් වැඩි කරනවා. 3y ධන 5 වෙනවා නේ. ඒ වගේම එතකොට ඇපල් ගෙඩියක මිල රුපියල් 3කින් අඩු වෙනවා. 2x නෙමෙයි 2x වලින් 3ක් අඩු වෙනවා. ඒකයි කියන්නේ. ළමයා ඒ අනුව ඇපල් ගෙඩි 5ක් වැඩිපුර මිලදී ගැනීමට තීරණය කරනවලු. මිලදී ගන්න ඇපල් ගෙඩි ප්‍රමාණය කිව්වේ ඔයාලට 5ක් වැඩිපුර කියලානේ. එහෙනම් 3y ධන 5යි අලුතෙන් ගන්න ඇපල් ගෙඩි ප්‍රමාණය. එහෙම ගත්තොත් මිල අඩු වෙනවනේ නේද? ඇපල් ගෙඩියක මිල 2x කියනක අඩු වෙනවා රුපියල් 3කින්. එහෙනම් 2x - 3 කියලා ඇපල් ගෙඩියක මිල ලියා ගන්න පුළුවන්. හතරවෙනි කොටස. ඇපල් මිලදී ගැනීම සඳහා යන වියදම දක්වන ප්‍රකාශනයක්. දැන් වියදම හොයන්නේ 3a ධන 5 2x - 3 වන ප්‍රකාශනයක් ලිව්වා. ඉහත හතරෙහි දක්වන කොටසේ ද්විපද ප්‍රකාශනය සුළු කරන්න කියලා කියනවා. සුළු කරමු ඊළඟ පියවරේදී අපි. 3a ගුණ කරන්න ඕනි 2x - 3. ඒ වගේම ධන 5 ගුණ කරන්න ඕනි 2x - 3න්. අපි සුළු කරොත් 3 වරක් 2 6යි 6යි ax. ඊට පස්සේ ඍණ 3 වරක් 3 9යි 9යි a කියලා ලියන්න පුළුවන්. 5 වරක් 2 කියන්නේ 10යි 10යි x. අන්තිමට ඍණයි ධනයි ඍණ 5 වරක් 3 කියන්නේ 15යි. ඔය විදිහට තමයි උත්තරේ එන්නේ. නම් අපි අද වීඩියෝ එකෙන් සාකච්ඡා කළේ 10 ශ්‍රේණියේ 4 වෙනි පාඩමේ පළවෙනි අභ්‍යාසය. තවත් අභ්‍යාසයක් අපි ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. හැමෝටම සුබ දවසක්.